බැගන්නාරවල එන්ජින් නංගේ තියෙන්නේ කොතනද? ගොඩක් අය පුංචි කාර නිවස අපේ නිතර නිතර කෝල් කරලා අහන ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ විදිහට එන්ජිම වටේ කොච්චර බැලුවත් එන්ජින් අංකේ නම් හොයාගන්න බෑ. බැගන්නාරවල එන්ජින් අංකේ හොයාගන්නේ කොහොමද? මම කියලා දෙන්නම්. ටෝච් එකකුත් ලෑස්ති කරගන්න. ඒ වගේම ෆෝන් එකේ කැමරා එකත් රෙඩි කරගන්න. එහෙම නැතිව වැගන්ආර් වල එන්ජින් අංකය කොහොමවත්ම හොයාගන්න බෑ. එන්ජින් රූම් එක දිහා හොඳට බලන්න. පේනවද? මෙන්න මෙතන තියෙන කූලන් ටෑන්ක් එක. මෙන්න මේ කූලන් ටෑන්ක් එක ළඟ තමයි වැගන්ආර් එකේ එන්ජින් අංකය තියෙන්නේ. අපි මේ විදිහට කොහොම බැලුවත් එන්ජින් අංකය ලේසින් හොයාගන්න බෑ. තියෙන තැන හොයාගත්තත් එන්ජින් අංකය කියවගන්න බෑ. ඒ නිසා අපිට මේ කූලන් ටෑන්ක් එක අයින් කරගන්න වෙනවා. ඒක හරිම ලේසියි. මෙන්න මේ විදිහට ක්ලිප් දෙක පන්නලා උඩට අදින්න. දැන් අපිට මෙතනින් යාන්තමට පේනවා අංක වගයක්. අපි දැන් ඒකේ ෆොටෝ එකක් ගමු. මෙන්න වැගන්ආර් එකේ එන්ජින් අංකය බලාගන්නේ මෙහෙමයි. අපි එන්ජිමේ තියෙන මේ අංක සංසන්දනය කරලා බලන්නේ ලියාපදිංචි සහතිකයේ තියෙන එන්ජින් අංකත් එක්ක. මේ අංකේ එන්ජිමේ අපි බලපු අංකයට නොගලපුණොත් තව ප්‍රශ්න ගොඩයි. ලීසින් එකක් දාන්න ගියාම අපිට ලීසින් දෙන්නේ නැහැ. වාහනේ නැවත විකුණන්න ගියාම එතනදිත් ප්‍රශ්න ඇති වෙනවා. සමහර වෙලාවට ඉන්ෂුරන්ස් ක්ලේම් ගන්න ගියත් එතනදිත් ක්ලේම් එක රිජෙක්ට් වෙන්න පුළුවන්. ලියාපදිංචි සහතිකයේ තොරතුරක් සංශෝධනය කරන් R&D දැම්මහම එතනදිත් මේ ප්‍රශ්නේ එනවා. සමහර අය අලුත් එන්ජිමක් කියලා ඒක රෙජිස්ටර් කරන්නේ නැහැ. අනික 1000cc වාහනවලට 650 එන්ජින් තියපු වාහනත් වෙළඳපොලේ තියනවලුනේ. ඒවා නීති විරෝධී එකලස් කිරීම ගණයටයි අයත් වෙන්නේ. ඔබ ගන්න යන වාහනේ මෙහෙම එකක් වුණොත් ඔබට නීති ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න වෙනවා. පුංචි කාර නිවසින් වාහනයක් ගන්නකොට ඔබ මේ වගේ ප්‍රශ්න වලින් සම්පූර්ණ සුරක්ෂිතයි. පුංචි කාර නිවසේ සිදු කරන ඔටෝමිරා සත්ත පරීක්ෂණ මගින් එන්ජින් අංකයේ චැසේ අංකයේ පවා නිවැරදිව චෙක් වෙනවා. සමහරු මේ තියෙන්නේ කියලා ලේසියෙන් මෙන්න මේ ටැග් එක පෙන්නනවා. මේ ටැග් එකේ තියෙන අංකයයි මෙතන තියෙන එන්ජින් අංකයයි සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔබට වැටහෙන්න ඇති නේද? අපි මේ කියලා දුන්න දේ නොදන්නා කෙනෙක්ට කවදාවත් වැගන්ආර් එකේ එන්ජින් අංකය හොයාගන්න බෑ. ඔබේ වාහනේ එන්ජින් අංකය කොතනද කියලා දැනගන්න කැමති නම් වාහන වර්ගයත් එක්ක කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකෙදී ඒ ගැන කියලා දෙන්න. ඒකට අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. නැත්නම් ඒ වීඩියෝ එක miss වෙන්න පුළුවන්. අපේ FB page එකට like එකක් දාන්න. යාළුවන්ටත් මේ වැදගත් තොරතුර share කරන්න. පුංචි කාර නිවස වාහන 3400ක් එකම තැනක ඇති ලංකාවේ එකම තැන. මම දේශ පෙරේරා, customer care officer පුංචි කාර නිවස. පුංචි කාර නිවස මහජනතාවට උදව් කරන තැන.